අද වන විට වෙළඳපොලේ එළවලු මිල වාර්තාගත අන්දමින් ඉහළ ගොස් තිබෙනවා. රාජ්‍ය ප්‍රපංච බල දියලඩියා චූර්ණය රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් පාලනය කරයි. නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් රුපියල් 700ක්, බීට්රූට් රුපියල් 375ක්, ගෝවා රුපියල් 500ක්, බෝංචි රුපියල් 600ක් වශයෙන් කිලෝග්‍රෑමයක තොග මිල අද වන විට පවතිනවා. එමෙන්ම ලීක්ස් හා තක්කාලි මිලද තවදුරටත් ඉහළ යමින් පවතින බවයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ. මේ පාරිභෝගිකයට විශාල අමාරුකින් තමයි අද එළවලු කන්න වෙලා තියෙන්නේ. ඇතරම මේක මාස 5ක් විතර ඉඳන් පැවතිච්ච අධික වර්ෂාවන් හින්දා එළවලු විනාශ වීමක් වෙලා තියෙනවා. ඒ හින්දා තමයි ඇතරම මෙවැනි මිලක් යන්නේ හේතු වුනේ. 2024 25 අවුරුද්දවත් ගොවීන්ට යම් කිසි ප්ලෑන් එකක් දීලා මේ රටේ කෘෂිකර්ම අමාත්‍යාංශයත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙවැනි ආයතනත් වර්ෂාධික කාලගුණය හේතුවෙන් නුවරඑළියේ ඇතම් ගොවීන්ගේ අස්වනුද විනාශ වී තිබෙනවා. මෙතර පෑලියගොඩ මැණින් වෙළඳ පොලේද එළවලු මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබුණා. බඩුවන අපිට විකුණන්නත් ද අපි අල්ල සිල්ලර වෙළඳ. බඩු මිල මාර වැඩි. තක්කලි 800යි, ලුණු 500යි, කැරට් 800යි, ලී 400යි, ඉතිහාසෙ වැලිමේ ලක්මිරිසෙම 1300යි, කැරට් 650යි, 800යි, ලී 400යි. තහගන්න බැ ගන්න තුමේ ආයි යන්න හදන. බඩු ගත්තේ නෑ මොනවාක්ද? ඇයි මේ ගණන් වලට අරන් ඉහළ විකුණන්නේ කොහොමද? පාරිභෝගික අපිට බැන බැන. තක්කාලි 100යි 100යි කිව්වම කවුද ගන්නෙ? ආය ඔලූසන දෙයක් නෑ. වම්බර රුපියල් 300 350 400යි, පොන්චි 600යි, මිරිස් 1300 1400යි ගාණක් නෑ. තක්කාලි රුපියල් 700යි, අමිරිස් 1250යි. බොහොම අධික මිලක් තියෙන්නේ වෙළඳ පොලේ. සාමාන්‍ය මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? රුපියල් 500යි. පණු බඩු. විකුණන්න විලන්නා කියන විකුණන්න ගණන් ගිවම පාරිභෝගික ගන්න. පාරිභෝගික දුවන. දැන් යන්නේ නම් නැති වෙලා තියෙන්නේ. බඩු කැල්ලක් ගෙනවොත් ඒක විකුණ ගන්න බෑ. මේ කියන ගණන් වලට. මිනිස්සු ගණන් අහපුවම දුවනවා. මිනිස්සු ගාව හල්ලිත් නෑ. රුපියල් 5000 හොයන්නත් නෑ. බල බල යනවා මොනව කරන්නද? ගන්න එළවලු නෑ.